අපිට මෙහෙම කරන්න බැරිද මේ? අපිට දැන් මෙතන චුටයි. ළමයිට සෙල්ලම් කරන්න ඕන කරලා ක්‍රීඩා පිටියේ තන විතරක් තුනී කරලා. මේක පරිසර පද්ධතිය අතට. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා ආවේ. එතකොට කඩලාන භූමිය අපිට මදි තව 1000 ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධව කතා කරද්දී ඔබතුමා දැන්නේ ප්‍රජාවගේ බව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිපතිතුමාට කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්න මේක කරලා මේකේ කඩලාන හදන්න මුලින්ම කියනවා. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. මේක ලෝකයේ අනෙක් රටවල්ෙක් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් මන සංරක්ෂණේ අනෙක් පැත්තේ මන ජීවි අනෙක් පැත්තේ වෙන සංරක්ෂණේ මේ කියලා සේරම නීතිමත් ගියාපම මිනිසුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම මොකද කියලා නම් මේ ශීලි වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේක බේරම කියන්නේ නැහැ නේද අදහස? මේක රජයේ වනාන්තර භූමිය. වනාන්තර භූමිය මේකත් ගම්පහ තමයි අඩුම වඩගන්නේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18යි. ඒකට හෙක්ටයාර 186යි අපිට තියෙන. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදලා ඉඩක් අච්චේ තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 51ක්. එක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උඩා ගන්න ගස් කො. ඔක්සිජන් ඉවරලා නැහැ ළමයි ගුරු ගන්න ගහන්න. ඔක්සිජන් කිල්ල වැඩක් නැහැ කියන මේ මිනිස්සු. සයන්ටිෆික් ඔක්සිජන් එකක් ගන්නවද? ගමේ කොටේ මිනිස්සු ටොන් එකේ වැඩ කරන්නේ. මෙච්චර ගන්න අපි මේ තරතුරු වල ටෙල් ටොන් නැහැ. ඒක නම ඉස්සාව. උසාවිය පෙන්නුම් කරලා තියෙනවා මේක රජයේ භූමියක් කියලා උසාවියට ඔප්පු කරලා තියෙනවා කවුරු හරි ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරනවා මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක අඳුලා මේ ගමන අපි යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. ඔව්. අපි මෙතන